नमस्कार वीवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वीवा दमरुवनट समदा सदहम शरणयामि। नमस्कार वीवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वीवा तुनुरुवनट तिसारण शरणयामि। साधु श्रद्धावंत पिंगतुनि दम्मे हेमदिनाम सूदानं वन्ने गौतम बुद्रजानन महांसे लोक सत्या केरहि महाकरुणावें देशना कोट वदाल उत्तम श्री सद्धर्मय श्रवणे किरीमट पिंगतुनी संसारे गमन करन लोक सत्वयाट इताम कलातुरकिन असन्नट लबेन अति दुर्लभ वचनयक तमाई बुद्ध कियन वचनय। ससरे गमन करन सत्वयाट अनेक सैम वचनयक्म सुलभाई नितर असन्नट लबेनवा। अति दुर्लभ वचने तमाई बुद्ध कियन वचनय। ईट हेतुव इताम कलातुरकिन तमाई लोक सत्वयाव ससरें इतर करवन बुदु केनेक लोकेट पहल वेन्ने। बुदुवरुंगे पहलवीम मोनतरं दुर्लभद कियन्ने गौतम बुदुरजानन वहन्से देशना कला महानिनी मीट कल्प 91කට कलिन मे लोके वैड हिटिया विपस्सी कियन बुदुरजानन वहन्से। उन्वहन्से पिरुनुवम पैवट पस्से कल्प 60ක් बुदुवरु नै बुद्ध शून्य। कल्प 60කට पस्से बुदुरजानन वहन्सेला दिनमक पहल वुना सिकी वेस्सबू कियला। उन्वहन्सेलात पिरुनुवम पैवट पस्से नैवत कल्प 31ක් बुदुवरु नै बुद्ध शून्य। कल्प 31කට पस्से अपि मे जीवन तेन महाभद्रकल्पे उदा वुना। मे महाभद्रकल्पे मुलिम पहल वुना ककुसंद बुदुरजानन वहन्से। ईलंगट कोणागमन बुदुरजानन वहन्से। ईलंगट काश्यप बुदुरजानन वहन्से। मीट अवुरुदु 2558කට कलिन मे लोके वैड हिटिया गौतम बुदुरजानन वहन्से। එතකොට බලන්න පින්වතුනි පසුගිය කල්ප 100ටම බුදුවරු 7මයි ලෝකේ වැඩ ඉඳලා තියෙන්නේ. එතකොට ওই කල්ප 100 ඇතුළත මොනතරම් මිනිසුන් මේ ලෝකේ උපදින්නේ නැද්ද? මොනතරම් මිනිසුන් මරණයටපත් වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එක කල්පයක් තුල एक मनुष्येक मनुस्सलोके उपदिन वारवलदी एकिना मरणेट पत्वेद्दी एकिनागे अटसकिल्ल मरुनट पस्से पोलोवट पस्वेन्नु नोदी आरक्षा करगत्तोत्तेम
එක පුද්ගලයේ කල්පයක් තුළ මනුස්ස ලෝකෙ ඉපදිලා මැරුණට පස්සේ මේ පරිසරයට බැහැර කරන ඇටසැකිලි වලින් විශාල කන්දක් ගොඩ ගන්න පුළුවන් කිව්වා. එතකොට ඒක පුද්ගලයෙක්. එතකොට මේ කල්ප 100ටම මොනතරම් පුද්ගලයින් මේ ලෝකෙ උපදින්නේ නැද්ද? අපට ඒක ගණනින් කියන්න බෑ. නමුත් මේ කල්ප 100ටම බුදුවරු 7 නමයි හිටියේ. මේකෙන් අපිට පැහැදිලි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. පින්වතුනි, කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් ගැන යම් කෙනෙකුට පුළුවන් වුණොත් තමන්ගේ සිත පහදවා ගන්න. ආන්නේ චිත්ත ප්‍රසාදේ තමයි තමන්ට සසර දුකින් නිදහස් වෙන්න මූලාරම්භයේ බවට පත් වෙන්නේ. තේරුණාද කීපේක? කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් ගැන අපිට සිත පහදවා ගන්න පුළුවන් වුණොත් ඒ චිත්ත ප්‍රසාදේ තමයි හේතු වෙන්නේ අපට සසරින් එතර වෙන්න මූලාරම්භයේ හැටියට. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්න නම් උන්වහන්සේගේ ගුණයන් නිතර කල්පනා කරන්න ඕන. උන්වහන්සේගේ ගුණයන් කල්පනා කරන්න තමයි උන්වහන්සේ ගැන හිත පහදින්නේ. ඒ චිත්ත ප්‍රසාදයට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ තමයි සීලවන්ත කෙනෙක් බවට තමන්පත් වෙන්නේ. ඒ ශ්‍රද්ධාව නිසා තමයි කෙනෙක් බණ භාවනා කරන්න පටන් ගන්නෙ. ශ්‍රද්ධාව නිසා තමයි කෙනෙක් පින්දහම් කරන්න පටන් ගන්නෙ. ශ්‍රද්ධාව නිසා තමයි කෙනෙක් සමත විදර්ශනා වඩන්න පටන් ගන්නෙ. ශ්‍රද්ධාව නිසා තමයි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ. එතකොට සසරින් එතර වීමේ මාර්ගයේ මූලාරම්භයේ කොතනද? ශ්‍රද්ධාව. එතකොට ඒ ශ්‍රද්ධාව ඇති වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නිතර සිහිපත් කරන්න ඕන. නිතර බුදු ගුණ සිහිපත් කර කර උන්වහන්සේ ගැන සිත පහදවා ගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන මේ තමන්ගේ හිතේ විශාල පැහැදීමක් ඇති වෙන ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් අද ඔබට කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ඔබේ හිතේ නොමැති ශ්‍රද්ධාව උපදින්නත්, තිබෙන ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන්නත් මේ සූත්‍ර දේශනාව උපකාර වේවි. මේ සූත්‍ර දේශනාවේ නම වේනාගපුර සූත්‍රය. මොකද්ද මේ දේශනාව? වේනාගපුර සූත්‍රය. වේනාගපුර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කොසල් ජනපදයට අයිති නගරයක්. වේනාගපුරය. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග කොසල් ජනපදයේ චාරිකාවේ වඩමින් හිටියා. ඉතින් මේ කොසල් ජනපදයට අයිති විශාල නගරයක් තිබුණා. ඒ නගරේ නම තමයි වේනාගපුරය. ඉතින් මේ වේනාගපුරයේ සම්පූර්ණයෙන්ම වාසය කළේ බ්‍රාහ්මණ ජාතිකයින්. දැන් ඒ කාලේ තිබුණානේ කුල 4ක්, බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. එතකොට මේ වේනාගපුර කියන නගරයේ වාසය කළේ සම්පූර්ණයෙන්ම බ්‍රාහ්මණ පිරිස. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග මේ වේනාගපුරයට වැඩම කළා. වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන කීර්ති රාවයක් මේ නගරේ පුරාම පැතිරෙන්න පටන් ගත්තා. එතකොට මේ නගරයට බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස, ආගන්තුක පිරිසක් කොහොමද ඒ කීර්ති රාවේ පැතිරුණේ? මේකේ සඳහන් වෙනවා
සමනෝ කළු බෝ ගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ වේනාගපුරං අනුපත්තෝ. ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච ගෞතම කියලා ශ්‍රමණයන් වහන්සේ නමක් වේනාගපුරේට ඇවිල්ලා තියෙනවා. තංකෝපන භවන්තං ගෝතමං ඒවං කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුංගතෝ. ඒ බවත් ගෞතමයන් වහන්සේ ගැන මෙන්න මේ වගේ කීර්තිරාවයක් මේ සමාජෙ පැතිරිලා යනවා. ඉතිපිසෝ භගවා අරහං, ඒ භාග්‍යවතුන් වහන්සේ නිකෙලෙස් කෙනෙක්ලු, රාග ද්වේෂ මෝහ දුරුකරපු කෙනෙක්ලු අරහං. සම්මා සම්බුද්ධෝ, ඒ ගෞතමයන් වහන්සේ සියල්ල අවබෝධ කරපු කෙනෙක්ලු. විද්‍යාචරණ සම්පන්නෝ, ඒ ගෞතමයන් වහන්සේ අවබෝධයට අනුව ඉතාම පිරිසිදු ජීවිතයක් ගෙවන කෙනෙක්ලු. සුගතෝ, ඒ ගෞතමයන් වහන්සේ සුන්දර නිවන් මාර්ගයේ වැඩම කරපු කෙනෙක්ලු. ලෝකවිදු, ඒ ගෞතමයන් වහන්සේට සියලු ලෝක ගැන අවබෝධයක් තිබෙනවාලු. අනුත්තරෝ පුරිස ධම්ම සාරති, ඒ ගෞතමයන් වහන්සේට දමනය කරන්න බැරි මිනිස්සුන්ව මනාකොට දමනය කරන්න පුළුවන්ලු. සත්තාදේව මනුස්සානං, ඒ ගෞතමයන් වහන්සේ දෙවියන්ගෙත් මිනිස්සුන්ගෙත් ගුරුවරයාලු. බුද්ධෝ, ඒ ගෞතමයන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය මනාකොට දේශනා කරනවාලු. භගවා, ඒ ගෞතමයන් වහන්සේ මේ සියලු ගුණ දරාගන්න භාග්‍යවන්තයිලු. මේ විදියට බුදුරජාණන් වහන්සේගේ මේ මොනවද නවාරහදි බුදුගුණ සමාජයේ පැතිරිලා ගියා. දැන් බලන්න අද කාලෙට වඩා ඒ කාලෙ කොච්චර වෙනස්ද. දැන් අද මේ වගේ නවාරහදි බුදුගුණ පැතිරෙන්නේ නැහනේ. ඒ කාලෙ බුදුරජාණන් වහන්සේ යම් ගමකට ආවට පස්සේ බුදුගුණ පැතිරිලා යනවා, මිනිසු කතා වෙනවා. මේක සඳහන් වෙනවා, සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමනම් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. ඒ ගෞතමයන් වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරලා, මේ ලෝකේ සම්පූර්ණයෙන්ම තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරලා ඒ ධර්මයේ ලෝකයට දේශනා කරනවලු. ඒ ධර්මයේ ආරම්භයත් සුන්දරයිලු, මැදත් සුන්දරයිලු, අවසානයත් සුන්දරයිලු. ඉතින් ඒ ධර්මයේ අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා කියලා පිරිසකුත් ඉන්නවාලු කියලා මෙන්න මේ ආරංචිය පැතිරිලා ගියා. කොහේද? වේනාගපුරයේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ කල්යාණ කීර්තිරාවය මේ සමාජෙ පැතිරිලා යද්දී ඒ වේනාගපුරේ හිටපු බ්‍රාහ්මණයින්ට බුදුරජාණන් වහන්සේ දකින්න කැමැත්තක් ඇති වුණා. ඉතින් මේ ගමේ සියලු දෙනාම ඒක රාශී වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගියා. ගිහිල්ලා මේ අය බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරලා පැත්තකින් වාඩි වුණා. මේ බමුණු පිරිසේ ඉදිරියෙන්ම වාඩි වුණා වච්චගොත්ත කියලා ප්‍රධාන බ්‍රාහ්මණයෙක් හිටියා. මෙයා ඉදිරියෙන්ම වාඩි වුණා. වාඩි වෙලා මෙයා ඇස් දෙක ඇරගෙන බුදුරජාණන් වහන්සේගේ රූපයේ දිහා බලාගෙන ඉන්නවා. මොකද මේ ගමේ කිසිම කෙනෙක් මීට කලින් මෙතරම් ලස්සන රූපයක් දැකලා තිබුණේ නැහැ. ඒ නිසා සියලු දෙනාම තුස්නිම්භූත වෙලා බුදුරජාණන් වහන්සේගේ රූපයේ දිහා බලන් ඉන්නවා. ඉතින් මේ වච්චගොත්ත කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ රූපයේ දිහා බලන් ඉඳලා මෙයා විස්මයට පත් වෙලා මෙයා බුදුරජාණන් වහන්සේට කියනවා, අච්චරියම් භෝ ගෝතම,
බවත් ගෞතමයන් වහන්ස ආශ්චර්යයි. අබ්භූතම් බෝ ගෝතම බවත් ගෞතමයන් වහන්ස පුදුම සහගතයි. යාවංචිදම් බෝතෝ ගෝතමස්ස විපසන්නානි ඉන්ද්‍රියානි බවත් ගෞතමයන් වහන්ස ඔබහන්සේ හරි ලස්සනයිනි. දැන් මේගොල්ලෝ ජීවිතේ පළවෙනි වතාවට දැක්කේ. ඔබ නිකමට කල්පනා කරලා බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් මෙතරම් ලස්සන නම් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ රූපය මොනතරම් ලස්සනට තියෙන්නේ නැද්ද? මෙයා කියනවා බවත් ගෞතමයන් වහන්ස ඔබහන්සේ හරි ලස්සනයිනි. පරිසුද්ධෝ චවි වන්නෝ ඔබහන්සේගේ හමේ වර්ණය ඉතාම පිරිසිදුයි. ඔබහන්සේගේ ශරීර වර්ණය බබලනවා. බුදුරජාණන් වහන්සේට තිබුණ කියන්නේ පින්වතුනි රත්තරම් පාට සමක්. ඉතින් මේ වච්චගොත්ත බ්‍රාහ්මණය කියනවා බවත් ගෞතමයන් වහන්සේ සීත කාලේ හටගන්නවා ඩෙබර ගෙඩි. මේ ඩෙබර ගෙඩිය ලපටි කාලේ රත්තරම් පාටට දිලිසෙනවා. කියනවා බවත් ගෞතමයන් වහන්ස සීත කාලෙට හැදෙන ලපටි ඩෙබර ඵලය රන්වන් පාටින් බබලන්නේ යම්සේද ඔබ වහන්සේගේ ශරීර වර්ණයත් ඒ වගේම බබලනවා. ඔබ වහන්සේ හරි ලස්සන කෙනෙක්. ඊළඟට කියනවා මෙයා බවත් ගෞතමයන් වහන්ස නටුවෙන් ගැලවිලා වැටිච්ච තල් ගෙඩිය ගැලවිලා බිමට වැටුණු සැනින් රත්තරම් පාටට දිලිසෙනවා අවුරශ්මිය වැටෙද්දි. තල් ගෙඩිය බවත් ගෞතමයන් වහන්ස ඔබවහන්සේගේ ශරීර වර්ණයත් ඒ වගේම බබලනවා. ඔබවහන්සේ හරි ලස්සන කෙනෙක්. දැන් බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ අසාමාන්‍ය රූපයේ තියෙන සුන්දරත්වය වර්ණනා කරන්නේ බෞද්ධයෙක්ද අන්‍යාගමිකයෙක්ද? අන්‍යාගමිකයෙක්. එතකොට බලන්න මේ කාලේ මිනිස්සු මොනතරම් අවංකයිදනේ. තමන් මොන ආගමේ හිටියත් වර්ණනා කළ යුතුදී වර්ණනා කළා. අගේ කළ යුතුදී අගේ කළා. දැන් බලන්න මෙයා බුදුරජාණන් වහන්සේගේ ශරීර වර්ණයට උපමා කීයක් පෙන්වුවද? දෙකක් පෙන්වුවා. ලපටි දෙබර ඵලයේ බබලන්නේ යම්සේද ඔබවහන්සේගේ ශරීර වර්ණය ඒ වගේ කිව්වා. නටුවෙන් ගිලිහුණු තල් ගෙඩිය අවුරශ්මිය වැටෙද්දි බබලන්නේ යම්සේද ඔබවහන්සේගේ ශරීර වර්ණය ඒ වගේ කිව්වා. ඊළඟට කියනවා බවත් ගෞතමයන් වහන්ස ඉතාම පිරිසිදු රත්තරන් ටිකක් අරගෙන රතු පලසක් උඩ තිබ්බට පස්සේ ඒ ඉතාම පිරිසිදු රත්තරන් වඩාත් බබලන්න පටන් ගන්නවා. වඩ වඩාත් රශ්මිය විහිදුවන්න පටන් ගන්නවා. බවත් ගෞතමයන් වහන්ස ඔබ වහන්සේගේ ශරීර වර්ණයත් ඒ වගේම බබලනවා. ඔබ වහන්සේගේ ශරීර වර්ණය ඒ වගේම පැහැපත්. බවත් ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ හරි ලස්සන කෙනෙක්. මේක තමයි පින්වතුනි මිනිසියෙක් තුළ තිබෙන අවංකකම කියලා කියන්නේ. ඉතින් මෙහෙම කියලා මේ වච්චගොත්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට කියනවා බවත් ගෞතමයන් වහන්ස මට නම් හිතෙන්නේ ඔබ වහන්සේ මෙතරම් ලස්සන ඔබ වහන්සේට මෙතරම් ලස්සන ශරීර වර්ණයක් තියෙන්නේ ඔබ වහන්සේ ඉතාම සුඛෝපභෝගී ඇඳපුටු මේස පාවිච්චි කරනවා ඇති. ඒ නිසා තමයි ඔබ වහන්සේ මෙතරම් ලස්සන. ඔබ වහන්සේ මෙතරම් බබලන්නේ ඔබ වහන්සේ ඉතාම සුඛෝපභෝගී ආසන පාවිච්චි කරනවා ඇති. මෙයා ලිස්ට් එකක් කියනවා. මෙයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඒ කියන්නේ දිගහාන්සි පුටු, කවිච්චි, ලොකු පලස්සෙදු ආසන, විසිතුරු ගෙත්තම් කළ එළුලොම් ඇතිරිලි, සුදු එළුලොම් ඇතිරිලි, මල් යෙදූ ඇතිරිලි, පුළුන් යෙදූ මෙට්ට, සත්ව රූපවලින් සැරසූ එළුලොම් ඇතිරිලි,
ඒ වගේම රන් නූලෙන් කරපු කලාල රතවලට යොදන ඇතිරිලි අඳුන් දිවි සමෙන් කළ ඇතිරිලි ඒ වගේම රතු විල්ලුද කොට්ට තබා රතු උඩුවියම් බැඳ වටිනා ඇඳන් මේ විදිහට මෙයා ඒ කාලේ තිබුණු සුඛෝපභෝගී ආසනවල ලැයිස්තුවක් කියනවා කියලා කියනවා ඔබ වහන්සේ මේ සුඛෝපභෝගී ආසන පාවිච්චි කරන්න ඇති ඒ නිසා තමයි ඔබ වහන්සේ මෙතරම් ලස්සන ඔබ වහන්සේ බබලන්නේ ඒ නිසා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය ඔබ කිව්වා මේ ලෝකේ ඊටාම සුඛෝපභෝගී වටිනා ආසන තියෙනවා කියලා ඇත්ත ඔබ කියපු විදියට මේ ලෝකේ ඊටාම සැප පහසු සුඛෝපභෝගී ආසන ඇඳපුටු මේස තියෙනවා තමයි හැබැයි දුල්ලබානි තානි පබ්බජිතානං ඒ සුඛෝපභෝගී ඇඳපුටු මේස පැවිද්දන්ට දුර්ලභයි ලේසියෙන් ලැබෙන්නේ නැහැ ලද්දාචන කප්පන්ති ලැබුණත් පැවිද්දෙකුට සුඛෝපභෝගී ඇඳපුටු මේස ලැබුණත් පාවිච්චි කරන්න කැප නැහැ සුදුසු නැහැ කියන බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේ ඒ නිසා ඔබ ඔය කියපු ආසන නම් පාවිච්චි කරන්නේ නැහැ කිව්වා කියනවා හැබැයි බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේ වෙන ආසන තුනක් නම් නිතර නිතර පාවිච්චි කරනවා ආසන තුනක් තියෙනවා ඒ ආසන තුන නම් තථාගතයන් වහන්සේ නිතර නිතර පාවිච්චි කරනවා කිව්වා පළවෙනි එක තමයි දිව්‍ය ආසනය පළවෙනි එක මොකන්ද දිව්‍ය ආසනය දෙවෙනි එක බ්‍රහ්ම ආසනය දෙවෙනි එක මොකන්ද බ්‍රහ්ම ආසනය තුන්වෙනි එක ආර්ය ආසනය තුන්වෙනි එක මොකන්ද ආර්ය ආසනය කියන බ්‍රාහ්මණය ඔය කියපු දිව්‍ය කියන ආසනයත් බ්‍රහ්ම ආසනයත් ආර්ය ආසනයත් කියන ඔන්න ඔය ආසන තුන නම් තථාගතයන් වහන්සේ නිතර නිතර පාවිච්චි කරනවා. එතකොට අර වච්චගුත්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ නිතර නිතර පාවිච්චි කරන දිව්‍ය ආසනය කියන්නේ මොකටද? කියන්නේ මෙහෙම ආසනයක් ගැන මෙයා කලින් අහලා නැහැ. අහන ඔබ වහන්සේ කියපු දිව්‍ය ආසනේ මොකන්ද? බුදුරජාණන් වහන්සේ පින්වතුනි හරි ලස්සන විස්තරයක් කරනවා. බලන උන්වහන්සේ ගැන හිත පහදවා ගන්න හොඳ අවස්ථාවක් මේක. කියනවා ඉදාහම් බ්‍රාහ්මණ යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි. කියනවා බ්‍රාහ්මණේ මම ගමක හරි නගරයක හරි වාසය කරනවා. පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරමාදාය තමේව ගාමංවා නිගමංවා පිණ්ඩාය පවිසාමි. මං මොකද කරන්නේ උදේ පාන්දර නැගිටලා පාත්තරේ අරගෙන සිවුරු පොරවගෙන ගමට පිණ්ඩපාතේ යනවා. පිණ්ඩපාතේ ගිහිලා දානෙ හොයා ගන්නවා. දානෙ හොයාගෙන දානෙ වළඳලා දානෙ වළඳීමේ කටයුතු අවසන් වුණාට පස්සේ වනාන්තරයට යනවා. බලන් උන්වහන්සේගේ ජීවිතේ වනාන්තරයට යනවා. සෝ යදේව තත්ත හොන්ති තිනානිවා පන්නානිවා තානි ඒකජ්ජං සංහරිත්වා නිසීදාමි. කියන බ්‍රාහ්මණේ මං වනාන්තරයට ගිහිල්ලා ගහක් යටකට ගිහිල්ලා ඒ ගහ යට වැටිලා තියෙනවනේ කොළරොඩු. ඒ කොළරොඩු සියල්ලම ඒ ගහ යටට එකතු කරනවා. ගහ වටේ වැටිලා තියෙන කොළරොඩු ටික ඔක්කොම ගහේ මුල යටට එකතු කරනවා. එකතු කරලා දෙපට සිවුර හතරට නමලා ඒ කොළගොඩ උඩින් දා ගන්නවා. අන්න භාවනා ආසනේ. කොච්චර සරලයිද? උන්වහන්සේ කොහොමද භාවනා ආසනේ හදාගත්තේ? කොළරොඩු ටිකක් එකතු කරගත්තා. ඒ කොඩින් දෙපට සිවුර දාගත්තා. කියනවා බ්‍රාහ්මණේ මම පළඟක් බැඳගෙන ඒ කුඩ වාඩි වෙනවා.
පළඟක් බැඳගෙන වාඩි වෙලා තථාගතයන් වහන්සේ මොකද කරන්නේ? විවිච්ඡේව කාමේහි, කාමයන්ගෙන් වෙන් වෙලා. විවිච්ඡ අකුසලේහි ධම්මේහි, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. සවිතක්කං සවිචාරං, විතක්ක විචාර සහිත. විවේකජම් පීති සුකං, විවේකයෙන් හටගත් ප්‍රීතියත් සැපයත් ඇති. පඨම ඥානං උපසම්පජ්ජ විහෙරාමි, පළවෙනි ධ්‍යානයට සමවදිනවා. ඒ උන්වහන්සේ කිව්වේ උන්වහන්සේ පළවෙනි ධ්‍යානයට සමවදින හැටි. ඊළඟට කියනවා බ්‍රාහ්මණේ, තථාගතයන් වහන්සේ ඒ ආසනේ වාඩි වෙලා දෙවෙනි ධ්‍යානයට සමවදිනවා. දෙවෙනි ධ්‍යානයෙන් තථාගතයන් වහන්සේ තුන්වෙනි ධ්‍යානයට සමවදිනවා. තුන්වෙනි ධ්‍යානයෙන් තථාගතයන් වහන්සේ හතරවෙනි ධ්‍යානයට සමවදිනවා. කියනවා මේ පින්වත් බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ ඔය ධ්‍යාන හතරට සමවැදිලා වාසය කරද්දී දිව්‍ය සැපයක් අත්විඳිනවා කියනවා. පින්වතුනි, මේ භාවනා කරලා හිත එකඟ කරගත්තට පස්සේ ඒ හිතේ ඇතිවෙන ඒකාග්‍රතාවයේ බලවත් වෙන මට්ටම් තමයි මේ ධ්‍යාන කියලා කියන්නේ. පංච නීවරණ හොඳටම යටපත් වෙලා හිත එකඟුණාට පස්සේ ඒකට කියනවා පළවෙනි ධ්‍යානය කියලා. ඒ ඒකාග්‍රතාවයේ තවත් බලවත් වුණාම ඒකට කියනවා දෙවෙනි ධ්‍යානය කියලා. ඒ ඒකාග්‍රතාවයේ තවත් බලවත් වුණාම ඒකට කියනවා තුන්වෙනි ධ්‍යානය කියලා. ඒක ඒ ඒකාග්‍රතාවයේ තවත් බලවත් වුණාම ඒකට කියනවා හතරවෙනි ධ්‍යානය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධ්‍යාන හතරටම සමවදිනවා කියනවා. ඉතින් මේ ධ්‍යාන හතරටම සමවදීදී තථාගතයන් වහන්සේ දිව්‍ය සැපයක් කියනවා විඳින්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ චිත්තේකාග්‍රතාවය තුළින් ලබන සැපය කවදාවත් පංචකාමයේ තුළින් ලබන්න බෑ කියනවා. පංචකාමයේ ඉක්මවා ගිය ඊටාම ප්‍රණීත සැපයක් තමයි කියනවා මේ සමාධිය තුළ තිබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය, ඉතින් තථාගතයන් වහන්සේ ධ්‍යාන හතරට සමවැදිලා ඒ ආසනේ මත වාඩි වෙලා ඉන්නවද? ඒක තථාගතයන් වහන්සේගේ දිව්‍ය ආසනය කියනවා. ඒ මොකද දිව්‍ය ආසනය කියන්නේ? තථාගතයන් වහන්සේ දිව්‍ය සැපයක් විඳිමින් ඉන්නේ. දැන් බලන්න, කොළරොඩු ගොඩක් උඩ දෙපට සිවුර දාගෙන වාඩි වෙලා හිටියට මානසිකව විඳින්නේ මොකද්ද? දිව්‍යමය සැපයක්. ඒ නිසා ඒ ආසනේ පවා දිව්‍ය ආසනය කියනවා. ඊළඟට කියනවා බ්‍රාහ්මණය, ඔය ධ්‍යාන හතරට සමවැදිලා තථාගතයන් වහන්සේ සක්මන් කරනවද? ඒක තථාගතයන් වහන්සේගේ දිව්‍ය සක්මන කියනවා. කියනවා බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ ඔය ධ්‍යාන හතරට සමවැදිලා හිටගෙන ඉන්නවද? ඒක තථාගතයන් වහන්සේගේ දිව්‍යමය සිටගෙන සිටීම කියනවා. බ්‍රාහ්මණේ, තථාගතයන් වහන්සේ ඔය ධ්‍යාන හතරට සමවැදිලා සැතපෙනවද? ඒක දිව්‍යමය සැතපීම. කියනවා බ්‍රාහ්මණේ, ඔන්න ඔය කියපු දිව්‍ය ආසනය තථාගතයන් වහන්සේ නිතර නිතර පාවිච්චි කරනවා කියනවා. තථාගතයන් වහන්සේට බොහෝම පහසුවෙන් ඒ දිව්‍ය ආසනේ ලැබෙනවා කියනවා. දැන් බලන්න, අපි මේ ජීවිතේ එහෙම දිව්‍ය ආසනයක් ලැබලා තියෙනවද? අපි මේ ජීවිතයේ තිබෙන මොනතරම් සැප පහසු ආසනයක වාඩි වුණත් මේ ධ්‍යාන හතරට සමවද්දිද්දි ලැබෙන දිව්‍යමය සැපය ලැබෙන්නේ නැහැ. ඒක මානසිකව උපදව ගන්න දෙයක්. එතකොට මේ පංචකාමයන් ඉක්මවා ගිය මානසිකව උපදවා ගත හැකි ඒ දිව්‍යමය සැපය භාග්‍යතුන් වහන්සේ ධ්‍යාන හතර තුලින් ලබා ගත්තා. ඉතින් මේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට පස්සේ අර වච්චගොත බ්‍රාහ්මණයට හරි සතුටුයි. මෙයා කියනවා, බවත් ගෞතමයන් වහන්ස ආශ්චර්යයි, බවත් ගෞතමයන් වහන්ස පුදුම සහගතයි, බවත් ගෞතමයන් වහන්සේ හැර වෙන කවුරුනම් ඔය දිව්‍යාසනේ ලබන්නද? ඔබ වහන්සේටමයි කියනවා පුළුවන් ඔය දිව්‍යාසනේ ලබා ගන්න.
ඔබ වහන්සේම තමයි කියනවා සුවසේ ওই දිව්‍යාසනේ ලබා ගන්න කියලා. මෙයා හරියට ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරලා අහනවා, බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ තව කාරණයක් කිව්වා. ඔබ වහන්සේ නිතර නිතර පාවිච්චි කරනවා කියලා බ්‍රහ්මාසනේ. දැන් කලින් කිව්ව මොන ආසනේද? දිව්‍යාසනේ. බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ නිතර නිතර පාවිච්චි කරන දිව්‍යාසනේ බ්‍රහ්මාසනේ කියන්නේ මොකටද? ඔබ වහන්සේ නිතර නිතර ලබන බ්‍රහ්මාසනේ මොකන්ත? බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේ උදේ පාන්දර නැගිටලා ගමකට හෝ නියම් ගමකට පිණ්ඩපාත යනවා. දානෙ හොයාගෙන දානෙවලදල අවසන් වුණාට පස්සේ වනාන්තරයට යනවා. වනාන්තරයට ගිහිල්ලා අර කලින් කියපු ආකාරයටම කොළරොඩු ගොඩක් ගහක් යටකට එකතු කරලා ඒ මත දෙපට සිවුර දාලා තථාගතයන් වහන්සේ පළඟක් බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙලා තථාගතයන් වහන්සේ මොකද කරන්නේ? දස දිසාවටම, දස දිසාව කිව්වම දිසා කීයක් තියෙනවද? 10ක් තියෙනවා. ඒ තමයි උතුරු දිසාව, උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව. එතකොට 8යි. ඊළඟට උඩ දිසාව, යට දිසාව 10යි. මේ දස දිසාවටම තථාගතයන් වහන්සේ මෛත්‍රී සිත පතුරවනවා කියනවා. එතකොට බලන්න පින්වතුනි, මේ බුදු කෙනෙක් දස දිසාවට මෛත්‍රිය පතුරවද්දී ඒ මෛත්‍රිය කොහොම එකක් වෙන්න ඕනද කියනවා බ්‍රාහ්මණේ තථාගතයන් වහන්සේ දස දිසාවටම කරුණාව පතුරවනවා. තථාගතයන් වහන්සේ දස දිසාවටම මුදිතාව පතුරවනවා. තථාගතයන් වහන්සේ දස දිසාවටම උපේක්ෂාව පතුරවනවා. මේ මොනවාද? සතර බ්‍රහ්ම විහරණ, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා. ඉතින් තථාගතයන් වහන්සේ දස දිසාවටම මේ සතර බ්‍රහ්ම විහරණ පතුරවා වාසය කරනවා කියනවා. මේ සතර බ්‍රහ්ම විහරණ තියෙනවා කියනවා කාටද? මහා බ්‍රහ්මයාට. මහා බ්‍රහ්මයා සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ යම් ආසනයක වාඩි වෙලා සතර බ්‍රහ්ම විහරණ දස දිසාවට පතුරවනවද, ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ මොන ආසනයේද? බ්‍රහ්ම ආසනයේ කියනවා. ඒ කියන්නේ මහා බ්‍රහ්මයා වගේ කියනවා ඒ වෙලාවට. කියනවා බ්‍රාහ්මණය, සතර බ්‍රහ්ම විහරණ පතුරවමින් තථාගතයන් වහන්සේ යම් සක්මනක සක්මන් කරනවද, ඒ සක්මන තථාගතයන් වහන්සේගේ බ්‍රහ්ම සක්මන කියනවා. බ්‍රාහ්මණේ තථාගතයන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ පතුරවමින් සිටගෙන සිටිනවද, ඒ බ්‍රහ්ම සිටගෙන සිටීම කියනවා. බ්‍රාහ්මණේ තථාගතයන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ පතුරවමින් සැතපෙනවද, ඒක බ්‍රහ්ම සැතපීම කියනවා. එතකොට බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ පතුරවමින් යම් ආසනයක ඉන්නවද, ඒක මොන ආසනේද? බ්‍රහ්ම ආසනේ. කියන්නේ මහා බ්‍රහ්මයා වගේ. එතකොට ධ්‍යාන හතරට සමවැදිලා භාග්‍යතුන් වහන්සේ යම් ආසනයකින් ඉන්නවද, ඒ ආසනේ මොන ආසනේද? දිව්‍ය ආසනේ. සතර බ්‍රහ්ම විහරණ පතුරවමින් ඉන්න ආසනේ බ්‍රහ්ම ආසනේ. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය පුදුම එකක්. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් එක්ක මල්ල කියන රාජධානියට වැඩම කළා. එතකොට මල්ල රටේ රජතුමා රටවැසියන්ට පණිවිඩයක් යවුවා, හැමෝම එන්න ඕනි බුදුරජාණන් වහන්සේ පිළිගන්න. කවුරු හරි ආවේ නැත්නම් කහවණු 500ක් දඩ ගහනවා කියලා නියෝගයක් පැනෙව්වා. දැන් මේක බුදුරජාණන් වහන්සේ දන්නවද? නැහැ. භික්ෂුන් වහන්සේලා දන්නවද? ඒත් නැහැ. ඔක්කෝම මිනිස්සු බුදුරජාණන් වහන්සේ පිළිගන්න ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස වඩින්දි ඒ සංඝ පිරිස හිටියා ආනන්ද ස්වාමීන් වහන්සේ.
ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා අර පිළිගන්න ආපු පිරිස අතර උන්වහන්සේගේ යාළුවෙකුත් ඉන්නවා රෝජමල්ල කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ යාළුව ළඟට ගිහින් කිව්වා, යහළුවා රෝජමල්ල, ඔබත් බුදුරජාණන් වහන්සේ පිළිගන්න ආවද? ඒ කියන්නේ ඔබේ හිතෙත් බුදුරජාණන් වහන්සේ ගැන ලොකු පැහැදීමක් තියෙනවනේ කියලා ඇහුවා. එතකොට රෝජමල්ල කියනවා, ස්වාමීනි ආනන්දයන් වහන්සේ, මගේ හිතේ ඇති පැහැදීමක් නම් නෑ කිව්වා. මම මේ ආවේ නැත්තම් අපේ රජතුමා කිව්වා කහවණු 500ක් දඩ ගහනවා කියලා, දඩේ ගෙවන්න බැරි නිසායි කිව්වා ආවේ. එහෙම නැතුව පැහැදීමකින් ආපු ගමනක් නෙමෙයි කිව්වා. එතකොට තමන්ගේ යාළුවාගේ මේ ප්‍රකාශෙත් එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේට සංවේගයක් ඇති වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා, භාග්‍යවතුන් වහන්සේ, මගේ යාළුවා රෝජමල්ල භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදිච්ච කෙනෙක් නෙමෙයි. අනේ භාග්‍යවතුන් වහන්සේ, රෝජමල්ල භාග්‍යවතුන් වහන්සේට පහදිනෝ නම් හොඳයි. බුදුරජාණන් වහන්සේ මොකද කළේ පින්වතුනි? නිශ්ශබ්දව කුටියට වැඩියා. කුටියට වැඩම කළ උන්වහන්සේ පළඟක් බැඳගෙන වාඩි වුණා. වාඩි වෙලා අර රෝජමල්ල අරමුණු කරගෙන මෛත්‍රී සිත පතුරවව්වා. බුදුරජාණන් වහන්සේ රෝජමල්ල අරමුණු කරගෙන මෛත්‍රිය පතුරවද්දී රෝජමල්ල, කෝ බුදුරජාණන් වහන්සේ, කොහේද වැඩේ ඉන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියේ කිය ඈත ඉඳන් බුදුරජාණන් වහන්සේ හොයාගෙන දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටුණා. වැඳ වැටිලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම තමයි රෝජමල්ල. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම තමයි රෝජමල්ල. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා, සෝතාපන්න ඵලයට පත් වුණා. දමනී වුණේ මොකෙන්ද? මෛත්‍රියෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය කියලා කියන්නේ පුදුම සහගත එකක්. දැන් අපේ මෛත්‍රිය නම් පෞලි ඥාතීන්ට විතරයි, අසල්වාසීන්ට විතරයි, එක්ක සිංහල ජාතියට විතරයි. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය එහෙම සීමා මායිම් වැටකඩුළු තිබ්බ එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය කියලා කියන්නේ පින්වතුනි, සියලු සත්වයින් කෙරෙහි සමානව පැතිරලා ගියපු එකක්. දැන් බලන්න, හඳ පායන්දි සඳ කිරණ වැටකඩුළු මායිම් හොයන් නැතුව හැම තැනකටම සමානව ආලෝකයේ පතුරවනවා. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය ආන්නේ වගේ. සූර්යා තමන්ගේ රශ්මිය වැටකඩුළු මායිම් නැතුව සෑම තැනකටම සමානව පතුරවනවා. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය ආන්නේ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ පතුරවමින් යම් ආසනයක වැඩ ඉන්නවද, ඒ ආසනේ බ්‍රහ්මාසනේ කියනවා. ඉතින් මේ ප්‍රකාශෙත් එක්ක අර වජ්ජගුත්ත බ්‍රාහ්මණයට හරි සතුටුයි. මෙයා කියනවා, බවත් ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි, බවත් ගෞතමයන් වහන්සේ අද්භූතයි, ඔය කියපු බ්‍රහ්මාසනේ බවත් ගෞතමයන් වහන්සේටමයි ලබන්න පුළුවන්, වෙන කවුරුනම් ඔය බ්‍රහ්මාසනේ ලබන්නද කියලා මේ කෙනා හරියට ප්‍රශංසා කරනවා. දැන් බලන්න පින්වතුනි, අන්‍යාගමිකී පහදින හැටි කාටද මේ පහදින්නේ? බුදු කෙනෙකුට. මෙයා අහනවා, බවත් ගෞතමයන් වහන්සේ, ඔබ වහන්සේ තව ආසනයක් ගැන කිව්වා, ඒ තමයි ආර්ය ආසනය. ඔබ වහන්සේ නිතරම පාවිච්චි කරන ආර්ය ආසනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ උදේ පාන්දර පිණ්ඩපාති ගිහිල්ලා දානේ වළඳලා අර කලින් කියපු විදියටම වනාන්තරයට ගිහිල්ලා කොළරොරු ටිකක් ගහක් යටකට එකතු කරලා ඒ මත දෙපට සිවුර දාගෙන පළඟක් බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙලා තථාගතයන් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේගේ නිකෙලෙස් බව ගැන සිහි කරනවා. දැන් උන්වහන්සේ නිකෙලෙස් බවට පත්ුනේ කොහේදිද? බුද්ධගයාවේ වජිරාසනයේ මත සම්මා සම්බුද්ධත්වයට පත් වෙද්දී උන්වහන්සේ සම්පූර්ණයෙන්ම
නිකෙලෙස් බවට පත් වුණා. දැන් උන්වහන්සේ කරන්නේ උන්වහන්සේගේ නිකෙලෙස් බව නැවත සිහිපත් කරනවා. සිහිපත් කරද්දී උන්වහන්සේට තේරෙනවලු රාගෝ මේ පහීනෝ තථාගතයන් වහන්සේගේ රාගය ප්‍රහාණය වෙලා තියෙන්නේ. උච්චින්න මූලෝ තථාගතයන් වහන්සේගේ රාගය මුලින්ම උදුරලා දාලා තියෙන්නේ. තාලා වත්තු කතෝ තථාගතයන් වහන්සේ රාගය කැඩුණු තල් ගහක් බවට පත් කරලා තිබෙන්නේ. දැන් බිඳුණු තල් ගහ ආයේ පැලවෙනවද? පැලවෙන්නේ නැහැ. අනභව කතෝ ආයතින් අනුපාද ධම්මෝ තථාගතයන් වහන්සේ රාගය කියන අකුසලය ආයේ කවදාවත් නූපදින විදියට බැහැර කරලා තියෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ කල්පනා කරනවලු තථාගතයන් වහන්සේ ද්වේෂය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා තියෙන්නේ. හට නොගන්න ස්වභාවයට පත් කරලා තියෙන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේ මෝහය සම්පූර්ණයෙන්ම තථාගතයන් වහන්සේට මෝහය ප්‍රහාණය වෙලා තියෙන්නේ. හට නොගන්න ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. කැඩුණු තල් ගහක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදියට උන්වහන්සේගේ නිකෙලෙස් බව සිහි කරනවා. කියන බ්‍රහ්මණේ තථාගතයන් වහන්සේ මේ විදියට යම් ආසනයක වාඩි වෙලා තථාගතයන් වහන්සේගේ නිකෙලෙස් බව, ඒ කියන්නේ කෙලෙස් නැති බව සිහි කරනවාද? තථාගතයන් වහන්සේ යම් ආසනයක වාඩි වෙලා තථාගතයන් වහන්සේගේ නිකෙලෙස් බව සිහි කරනවාද? ඒ ආසනේ ආර්ය ආසනය කියනවා. තථාගතයන් වහන්සේ නිකෙලෙස් බව සිහි කරමින් සක්මන් කරනවාද? ඒ සක්මන ආර්ය සක්මන. තථාගතයන් වහන්සේ නිකෙලෙස් බව සිහි කරමින් සිටගෙන සිටිනවාද? ආර්ය සිටගෙන සිටීම. තථාගතයන් වහන්සේ නිකෙලෙස් බව සිහි කරමින් සැතපෙනවාද? ආර්ය සැතපීම. මෙන්න මේකට තමයි කියනවා කියන්නේ ආර්ය මේ ආසනය කියලා. ඉතින් මේ කැහුවට පස්සේ අර වච්චගුත්ත බ්‍රාහ්මණයට හරි සතුටුයි. මෙයා කියනවා බවත් ගෞතමයන් වහන්ස ආශ්චර්යයි. බවත් ගෞතමයන් වහන්ස අද්භූතයි. ඔබ වහන්සේටම තමයි කියනවා ඔය කියපු ආර්ය ආසනයත් ලබන්න පුළුවන්. දැන් බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපි වගේ නෙමෙයි. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසේ පටන් පිරිනුවම් පාන මොහොත දක්වා උන්වහන්සේ ගීතේ කවදාවත් රාගය ඇති වෙලා නැහැ. කොච්චර පිරිසිදුයිද හිත. කිසිම දවසක ද්වේෂය ඉපදිලා නැහැ. මොනතරම් පිරිසිදු හිතක්ද. කිසිම දවසක මෝහය ඉපදිලා නැහැ. පාරිශුද්ධත්වයට පත්වෙච්ච හිතක්. හේතු උන්වහන්සේ බෝධි මූලයේදී තමයි සම්පූර්ණයෙන්ම කෙලෙස් දුරු කළේ. දැන් බලන්න අපි දුක් විඳින්නේම මොන වගේද? එක්ක රාගයෙන් දුක් විඳිනවා, එක්ක ද්වේෂයෙන් දුක් විඳිනවා, එක්ක මෝහයෙන් දුක් විඳිනවා. එතකොට අපි මේ ජීවිතයේ යම් දුකක් විඳිනවා නම් විඳින්නේ එක්ක යම් දෙයකට ඇලිලා. ඇලිච්ච දෙයින් ගැලවෙන්න බැරුව දුක් විඳිනවා. එක්ක යම් දෙයකට ගැටිලා. ගැටිච්ච නිසා දුක් විඳිනවා. එක්ක යම් කිසි දෙයකට මුලා වෙලා. මුලාව නිසා දුක් විඳිනවා. එතකොට මේ දුක කියන එක සම්පූර්ණයෙන් තියෙන මොකක් එක්කද? කෙලෙස් එක්ක. රාග දේශ මොහොත් එක්ක තමයි දුක තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ රාගය, ද්වේෂය, මෝහය සම්පූර්ණයෙන්ම දුරු කරපු නිසා උන්වහන්සේගේ ජීවිතයට දුක කියන එක සම්බන්ධ නැහැ. දුකින් නිදහස් වෙච්ච මුනිවරයා. ඉතින් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නිකෙලෙස් ස්වභාවය සිහි කරනවා නම් යම් ආසනයක වැඩ ඉඳලා ඒ ආසනේ ආර්ය ආසනේ බවට පත් වෙනවා. ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණේ තථාගතයන් වහන්සේ ඔන්න ඔය කියපු දිව්‍ය ආසනය. දිව්‍ය ආසනය කියන්නේ මොකටද? ධ්‍යාන හතරට. ඔන්න ඔය කියපු බ්‍රහ්ම ආසනය, සතර බ්‍රහ්ම විහරණ. ඔන්න ඔය කියපු ආර්ය ආසනය, නිකෙලෙස් බව. ඔන්න ඔය කියපු ආසන තුන නම් තථාගතයන් වහන්සේ නිතර නිතර පාවිච්චි කරනවා කිව්වා. නිතර නිතර තථාගතයන් වහන්සේට ඒ ආසන තුන නම් ලැබෙනවා කිව්වා.
බොහෝම නිදුකින් කරදරයක් නැතුව තථාගතයන් වහන්සේ ඔය ආසන තුන පාවිච්චි කරනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රකාශෙත් එක්ක අර වච්චගොත්ත බ්‍රාහ්මණයා තේරුම් ගත්තා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා ධ්‍යාන හතරටම සමාදින උත්තමයෙක් කියලා. ඒ වච්චගොත්ත බ්‍රාහ්මණයා තේරුම් ගත්තා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සතර බ්‍රහ්ම විහරණවලින් සමන්විත උත්තමයෙක් කියලා. වච්චගොත්ත බ්‍රාහ්මණයා තේරුම් ගත්තා බුදුරජාණන් වහන්සේ කියන්නේ රාග ද්වේෂ මොහ සම්පූර්ණයෙන්ම දුරු කරපු නිකෙලෙස් මුනිවරයෙක් කියලා. මේක නම් හොඳට තේරුම් ගත්තා. මෙයා කියනවා අභික්ඛන්තං වූ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ හරීම ලස්සනයි. අභික්ඛන්තං වූ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ හරීම සුන්දරයි. සේයතාපි වූ ගෞතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මේ යටට හරවලා තිබ්බ දෙයක් උඩාතට හැරෙව්වා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය ඔබ වහන්සේගේ ධර්ම දේශනාව වහලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්නවුවා වගේ. මූල්හස්සවා මග්ගං ආචික්කෙය්‍ය ඔබ වහන්සේගේ ඔය කියපු ධර්ම දේශනාව අතරමං වෙච්ච කෙනෙකුට හරි පාර පෙන්නවුවා වගේ. අන්ධකාරේවා තේලපජ්ජෝ තං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේති බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව අන්ධකාරෙ හිටපු කෙනෙකුට රූප දකින්න කියලා පහනක් පත්තු කළා වගේ. ඒව මේවම් බොහෝතා ගෞතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ බවත් ගෞතමයන් වහන්සේ මට නොඑක ආකාරයෙන් ওই ධර්මීය දේශනා කළේ. ඒසාහම් භගවන්තං ගෞතමං සරණං ගච්ඡාමි බවත් ගෞතමයන් වහන්සේ මම ඔබ වහන්සේව සරණ යනවා කිව්වා. ධම්මංච භික්ඛු සංඝංච මම ඔබ වහන්සේගේ ධර්මයත් සරණ යනවා ශ්‍රාවක සංඝ රත්නියත් සරණ යනවා. බවත් ගෞතමයන් වහන්සේ මතක තබා ගන්න මාත් අද ඉඳලා ඔබ වහන්සේ සරණ ගියපු ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා. වච්චගොත්ත බ්‍රාහ්මණේ අවසානයේ තෙරුවන් සරණ ගියා. එතකොට බලන්න මෙයාට මේ තෙරුවන් සරණ යන්න හේතු වුණේ මෙයාට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන අසන්නට ලැබුණා. එතකොට බලන්න මෙයා මුලින්ම පැහැදුනේ බුදුරජාණන් වහන්සේගේ රූපෙට. රූපෙට පැහැදිලා මෙයා කල්පනා කළා සුඛෝපභෝගී ආසන පාවිච්චි කරනවා ඇති කියලා. බුදුරජාණන් වහන්සේ මෙයාගේ මේ වැරදි වැටහීම වෙනස් කළේ මොකෙන්ද? ලස්සන දහම් කරුණක් ඉස්මතු කරලා. උන්වහන්සේ පහදා දුන්නා උන්වහන්සේ ධ්‍යාන හතරට සමවැදිලා කාමයන්ගෙන් වෙන් වෙච්ච දිව්‍ය සැපයක් අත්විඳිනවා කියලා. උන්වහන්සේ පැහැදිලි කළා උන්වහන්සේ සතර බ්‍රහ්ම විහරණයම අතුරුවනවා කියලා. ඒ වගේම උන්වහන්සේ පැහැදිලි කළා උන්වහන්සේ නිකෙලස් ජීවිතයක් ගත කරනවා කියලා. මෙන්න මේ කාරණේටයි මෙයා බුදුරජාණන් වහන්සේට පැහැදුනේ. ඉතින් ඒ නිසා මේ සූත්‍ර දේශනාවේදී පින්වතුනි ඔබත් බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න ඕන. මෙන්න මේ කාරණා තුන සිහි කර කර. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කාමයන්ගෙන් සතුටු වෙච්ච කෙනෙක් නෙමෙයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අකුසලයන්ගෙන් සතුටු වෙච්ච කෙනෙක් නෙමෙයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයන්ගෙන් වෙන් වෙච්ච ධ්‍යාන හතරට සමයදුණු ජීවිතයක් ගෙවපු කෙනෙක්. ධ්‍යාන හතරින් සමන්විත වෙච්ච කෙනෙක්. දිව්‍ය සැපයක් අත්විඳපු කෙනෙක්. ඒ වගේම අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දස දිසාවටම සතර බ්‍රහ්ම විහරණ පතුරවපු කෙනෙක්. සීමා මායිම් වැටකඩුළු නැතුව සතර බ්‍රහ්ම විහරණ පතුරවපු කෙනෙක්. ඒ වගේම අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පරම පාරිශුද්ධ නිකෙලෙස් ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔය කාරණා තුන නිතර නිතර හිතන්න. හිතන්දි පින්වතුනි මොකද වෙන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහඳිනවා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහඳින්න පහඳින්න අපේ හිතේ උන්වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව බලවත් වෙනවා. ශ්‍රද්ධාව බලවත් වෙන්න මොකද වෙන්නේ? සීලය බලවත් වෙනවා. සීලය බලවත් වෙන්න මොකද වෙන්නේ? සමාධිය බලවත් වෙනවා. සමාධිය බලවත් වෙන්න මොකද වෙන්නේ? ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා.
ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධය කරා කෙමෙන් කෙමෙන් ගමන් කරනවා. ඒ නිසා මේ සියල්ලටම හේතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම. ඉතින් ඒ නිසා මේ ඉගෙනගත්ත ඉතාම රමණීය බුද්ධ දේශනාව අප සියලු දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උපකාර වේවා. සාදු සාදු සාදු.